අයිබෝවන් තෙරුවන් සරණයි ගෙදර ඉඳන් ඉගෙන ගනිමු. සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණිය බුද්ධ ධර්මය 4 වෙනි පාඩමේ 1 වෙනි කොටස අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. හැඳින්වීම විදිහට පාඩම තමයි සමාධිගත සිතක මහිම. සමාධිගත සිතක මහිම. සමාධිගත සිතක මහිම කියන පාඩම අපි බලමු. ඔබේ පොතේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන ඔබගේ පොතේ පාඩම සමාධිගත සිතක මහිම. මේකේ පළවෙනියටම අපේ හිත ගැන විස්තරයක් සහ අපේ හිත කෙලෙස් වලට යට වෙන ආකාරය පිළිබඳ විස්තරයක් පංච නීවරණ ධර්ම සාකච්ඡා වෙනවා. ඉන් අනතුරුව සමත භාවනාව සහ විදර්ශනා භාවනාව වෙන වෙනම සාකච්ඡා වෙනවා. ඒ වගේම සමත භාවනාවේදී අපි ඉගෙන ගත යුතු දස කසින, දස සුභ, දස අනුස්සති, චතු අපමඤ්ඤා කියන මේ දේවල් අන්තර්ගත වෙනවා. විදර්ශනා භාවනාව ඉතාමත් පැහැදිලිව විස්තර කරලා තියෙනවා. සාරාංශය ක්‍රියාකාරකම් පැවරුම් සහිතව මේ පාඩම අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එහෙමනම් අපි මේ පාඩමේ පළවෙනි කොටසේ තියෙන විස්තරේ සාකච්ඡා කරමු. ඉතින් අපි මෙන්න මේ විදිහට තමයි පාඩම ආරම්භ කළ යුතු වෙන්නේ. පාඩම ඔබේ පෙළ පොතේ තියෙන විදිහටම අපි සාකච්ඡා කරමු. විශේෂ කරුණු මුණගැහෙනකොට ඒවා ඔබට කෙටි සටහනක් විදිහට පිළියෙල කරගෙනම ලියාගෙනම යන්න පුළුවන්. එතකොට අවශ්‍ය කෙටි සටහන සකස් කරගත්තම ඔබට හරි පහසුයි, ලේසි. සාමාන්‍ය පෙළ විභාගයේදී පාඩම් කරන්නට විභාගෙ ලං වෙනකොට අවශ්‍ය විෂය කරුණු විතරක් පාඩම් කරගන්නට පුළුවන්. පන්තියට පැමිණි ගුරුතුමියට සියලු සිසුන් නැගී සිට ආචාර කළ නමුදු සසලංක එසේ නොකළේ. පන්තියට පැමිණි ගුරුතුමියට සියලු සිසුන් නැගී සිට ආචාර කළ නමුදු සසලංක එසේ නොකළේ. ඔහු නැගී සිටියේ ගුරුතුමිය සසලංක යැයි උස් හඬින් කතා කළ විටදීය. පන්තියට ගුරුතුමිය පැමිණෙනවා. ගුරුතුමිය පැමිණෙනකොට සියලුම දෙනා නැගිටලා ආචාර කරනවා. ආයුබෝවන් ගුරුතුමිය කියලා ආශිර්වාද කරනවා, ආචාර කරනවා. ඒ වගේම ගුරුතුමියත් ආයුබෝවන් දරුවනේ කියලා ආශිර්වාද කරනවා. ඉතින් සසලංක කියන ශිෂ්‍යයා එහෙම කරන්නේ නැහැ. ඒ වෙලාවේදී ගුරුතුමිය හයියෙන් කියනවා සසලංක කියලා හයියෙන් කතා කරනවා. සසලංක ඒ වෙලාවේදී තමයි නැගිටින්නේ. ගුරුතුමිය මෙම සිදුවීම එදින පාඩම සඳහා ප්‍රවේශය කරගත්තාය. ගුරුතුමිය මේ කාරණයම එදා පාඩමට ප්‍රවිෂ්ට වීම සඳහා, පාඩම ආරම්භ කිරීම සඳහා උදාහරණයක් කරගත්තා. එතුමිය විසින් පැහැදිලි කරන ලද කරුණු මෙසේ දැක්විය හැකිවේ. ගුරුතුමිය එදා පැහැදිලි කරපු කරුණු තමයි මේ අපි අද සාකච්ඡා කරන්නේ. ගුරුතුමියක් පන්තියට පැමිණෙනවා. ගුරුතුමිය පැමිණෙනකොට සසලංක කියන ශිෂ්‍යයා නැගිටින්නේ, ගෞරව කරන්නේ, ආචාර කරන්නේ නැහැ. ඒ වෙලාවේදී ගුරුතුමිය මහා හඬින් කෑගහලේ ශිෂ්‍යයාගේ නම සසලංක කියලා කෑගහලා කිව්වට පස්සේ තමයි සසලංක කියන ශිෂ්‍යයා නැගිටින්නේ. මේක පදනම් කරගෙනම ගුරුතුමිය දවසේ පාඩම ආරම්භ කරන්නට අදහස් කළා. අපි බලමු මේක පදනම් කරගෙන කොහොමද ගුරුතුමිය පාඩම කරගෙන යන්නේ කියලා. නිරන්තරයෙන් අපවිත්‍ර වන අපගේ ශරීරය හා ඇඳුම් පැළඳුම් නෑමෙන් සහ සේදීමෙන් පිරිසිදු කරගත හැකිය. නිතරම අපේ ඇඳුම් පැළඳුම්, ඒ වගේම ශරීරය අපවිත්‍ර වෙනවා. දාඩි දාලා අපවිත්‍ර වෙනවා. ඇඳුම් පැළඳුම් දැලි, කුණු ගෑවිලා, මඩ ගෑවිලා ඒ විදිහට අපිරිසිදු වෙනවා. මේවා පිරිසිදු කරගන්න පුළුවන් සබන්, එහෙම නැත්නම් සබන් කුඩු වර්ගයක්,
එහෙම නැත්නම් එක එක ಜಾති තියෙනවා, එක එක දේවල් තියෙනවා ඇඳුම් පැළඳුම් පිරිසිදු කර ගැනීම සඳහා, ඇඟේ කුණු ඉවත් කර ගැනීම සඳහා, ශරීරයේ කුණු ඉවත් කර ගැනීම සඳහා, දහඩිය ඉවත් කර ගැනීම සඳහාත් එක එක සබන් වර්ග, එක එක සැම්පු වර්ග ඒ දේවල් තියෙනවා. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් අපේ ඇඳුම් පැළඳුම් ඒ වගේම පරිහරණය කරන භාජන අපිරිසිදු වුණාම පිරිසිදු කරගන්න පුළුවන්. ශරීරයත් නාලා ඇඟපත හෝදගෙන මූණ හෝදගෙන ඒ විදිහට අපිට පුළුවන් පිරිසිදු කරගන්න. එසේම ශාරීරික දුර්වලතා හා ලෙඩ රෝග සුව කර ගැනීමට ව්‍යායාම ක්‍රීඩා සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු වෙයි. ශාරීරික දුර්වලතා ඇති වුණාම ලෙඩ රෝග හැදුනම ඒවා හොඳ කරගන්න එක්කෝ ව්‍යායාම කරන්න ඕන, එහෙම නැත්නම් ක්‍රීඩා කරන්න ඕන, එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕන, බෙහෙත් හේත් ලබා ගන්න ඕන. ශාරීරික දුර්වලතා ලෙඩ රෝග සුව කරගන්නට නම් අපි මොකද කරන්නට ඕන? ව්‍යායාම කරන්නට ඕන, එහෙම නැත්නම් ක්‍රීඩා කරන්නට ඕන, එහෙම නැත්නම් වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ප්‍රතිකාර ලබා ගන්නට ඕන. ඇඳුම් පැළඳුම් කිලිටි වුණාම සෝදගන්න පුළුවන්, ශරීරයේ කිලිටි වුණාම සෝදගන්න පුළුවන්. ඒ වගේම ශාරීරික දුර්වලතා ලෙඩ රෝග හැදුනම ව්‍යායාම කරලා ක්‍රීඩා කරලා වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබාගෙන අපිට සුව කරගන්න පුළුවන් අපේ ලෙඩ රෝග. ඉතින් ඇඳුම් පැළඳුම් මෙන්ම සිතද නොයෙකුත් හේතු නිසා අපිරිසිදු වෙයි. අපේ හිත ඇඳුම් පැළඳුම් වගේම එක එක හේතු නිසා මොකද වෙන්නේ? අපිරිසිදු වෙනවා. අපේ හිත අපිරිසිදු වෙනවා. ඇඳුම් පැළඳුම් අපිරිසිදු වෙනවා. ශරීරය අපිරිසිදු වෙනවා. එච්චරක් නෙවෙයි අපිරිසිදු වෙන්නේ, අපේ හිත, අපට තියෙන හිතත් අපිරිසිදු වෙනවා. සිත අපිරිසිදු වීමට වෛරය, ක්‍රෝධය හා පලිගැනීම වැනි අකුසල් සිතුවිලි හේතු වෙයි. සිත අපිරිසිදු වෙන්න හේතු වෙන්නේ මොනවද? වෛරය, ක්‍රෝධය, පලිගැනීම වගේ අකුසල ධර්ම. වෛර කිරීම, ක්‍රෝධය, පලිගැනීම කියන මේ සිතුවිලි වලින් තමයි අපේ හිත අපිරිසිදු වෙන්නේ. අපිරිසිදු සිතුවිලි ඇති වූ විට යහපත් ක්‍රියා කිසිවක් සිදු කළ නොහැකිය. අපිරිසිදු සිතුවිලි තියෙනකොට යහපත් ක්‍රියා සිද්ධ කරන්න බෑ. අපේ හිතේ තියෙන්නේ අයහපත් ක්‍රියා නම් අපිට හොඳ ක්‍රියා කරන්නට බෑ. අපේ හිතේ තියෙන්නේ අයහපත් සිතුවිලි නම් අපි කරන්නට පෙළඹෙන්නෙත්, අපි කරන්නට උත්සාහ කරන්නෙත් අපිරිසිදු, එහෙම නැත්නම් නරක ක්‍රියාවන් තමයි සිද්ධ කරන්නේ. එහෙනම් හිත නරක කරන, හිත අපිරිසිදු කරන අකුසල මොනවද? වෛරය, ක්‍රෝධය, පලිගැනීම වගේ අකුසල. තවත් ගොඩක් දේවල් තියෙනවා. අපි 10 ශ්‍රේණී භාවනා පාඩමේදීත් කතා කරලා තියෙනවා ලෝභ, ద్వේස, මෝහ කියන මේ අකුසල ප්‍රධාන අකුසල ධර්ම. මේ වගේන් අපේ හිත කිලිටි වෙනවා. අපිරිසිදු සිතින් කරන හා කියන සෑම දෙයක්ම අපිරිසිදුය. අපිරිසිදු හිතින් කරන කියන හැම දෙයක්ම අපිරිසිදුයි. නරක දේවල්, අනර්ථය සිද්ධ කරන දේවල්. එවැනි සියලු යහපත උදාකර ගැනීම සඳහා අපිරිසිදු සිත පිරිසිදු කරගත යුතුය. එබැවින් සියලු යහපත උදාකර ගැනීම සඳහා අපිරිසිදු සිත පිරිසිදු කරගත යුතුය. ඒ නිසා අනිවාර්යයෙන්ම සියලු යහපත උදා කරගන්න, හැම අතින්ම යහපතක් සිද්ධ කරගන්නට නම් අපි මොනවද කරන්නට ඕන? අපිරිසිදු සිත පිරිසිදු කරගන්නට ඕන. ඒ සඳහා ප්‍රථමයෙන්ම මිනිස් සිතෙහි ස්වභාවය හඳුනාගත යුතුය. මිනිස්සුන්ගේ හිතේ, අපේ හිතේ ශිෂ්‍යෝ විදිහට ඔබේ සිතේ ස්වභාවය තේරුම් ගන්නට ඕන. පළවෙනියටම අපේ හිතේ අයහපත් අකුසල් අපිරිසිදු සිතුවිලි ක්‍රියාත්මක වෙන නිසා අපේ හිතේ ක්‍රියාත්මක වෙන හිතේ ස්වභාවය, අකුසල් සිත් ක්‍රියාත්මක වෙන ආකාරයේ ස්වභාවය ගැන අපි පළවෙනියටම අවධානය යොමු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ පහත සඳහන් ධම්මපද ගාථාවකින් මිනිස් සිතෙහි ස්වභාවය හා සිත දමනය කර ගැනීමෙන් සිදුවන යහපත දේශනා කර තිබේ. බුදුරජාණන් වහන්සේ ගාථා ධර්මයක් දේශනා කරලා තියෙනවා. ඒ ගාථා ධර්මයෙන් කියන්නේ මිනිස් සිතේ ස්වභාවය සහ සිත දමනය කර ගැනීමෙන් සිදුවෙන යහපත ගැන. මිනිස් සිතේ ස්වභාවයත් සිත දමනය කර ගැනීමෙන් සිදුවෙන යහපතත්
මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි බලමු ඒ ගාථාව මොකක්ද කියලා. ඒ ගාථාව ශබ්ද නගලා අපි මුලින්ම කියමු. දුරංග මං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සඤ්ඤමෙසන්ති මොක්ඛන්ති මාර බන්ධනා. නැවත වතාවක් කියමු. දුරංග මං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සඤ්ඤමෙසන්ති මොක්ඛන්ති මාර බන්ධනා. නැවත වතාවක් කියමු. දුරංග මං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සඤ්ඤමෙසන්ති මොක්ඛන්ති මාර බන්ධනා. දුරගමන් කරන, දුරංගමන්, දුරගමන් කරන කියන තේරුම. ඒක චරං තනිව හැසිරෙන, දුරංගමන් දුරගමන් යන ඈත ගමන් යන්න පුළුවන් හිතට. ඒක චරං තනිව හැසිරෙනවා. අසරීරං ශරීරයක් නැත, හිතට ශරීරයක් නැහැ. ගුහාසයන් ගුහාවක වෙසෙනවා. සිත දමනය කරගන්නා යේ චිත්තං සංයමෙස්සන්ති යේ යමේ චිත්තං සිත සංයමෙස්සන්ති සංයමයට පත් කරගනීද මොක්කන්ති මාර බන්ධනා. සිත දමනය කරගන්නා තැනැත්තෝ මාරයාගේ බැම්මෙන් මිදෙති. මොක්කන්ති මෝක්සේ ලබාගන්න මාරබන්ධනා මොක්කන්ති මාරබන්ධනයෙන් මිදෙනවා. දුරංගමං දුරගමං යනවා. ඒක චරන් තනිවම තමයි හිත හැසිරෙන්නේ. අසරීරං ශරීරයක් නැහැ. ගුහාසයන් ශරීරය කූඩුව නැමැති ගුහාවෙහි තමයි වාසය කරන්නේ. යේ යමෙක් ඒ චිත්තං සිත සංයමෙස්සන්ති දමනය කරගන්නේද මාරබන්ධනා මොක්කන්ති මාරබන්ධනයෙන් මිදෙයි. පුද්ගලයාගේ සිතට බොහෝ දුර ගමන් කළ හැකිය. බොහෝ දුර ගමන් කරන්න පුළුවන්. ඉතින් පුද්ගලයාගේ සිතට බොහෝ දුර ගමන් කරන්න පුළුවන්. බොහෝ දුරට, ගොඩක් දුර ගමන් කරන්නට පුළුවන්. මේ ඉන්න වෙලාවේදී දැන් අපිට ජයසිරි මහා බෝධීන් වහන්සේ ගාවට යන්නට පුළුවන්. රුවන්වැලි මහා සෑය ගාවට යන්නට පුළුවන්. එහෙම නැත්නම් අපි නිවසේ හිටියත් මේ දිනවල නිවාඩු නිසා අපි පාසලට යන්න පුළුවන්. එහෙම නැත්නම් නගරයට යන්න පුළුවන්. ඒ විදිහට පුද්ගලයාගේ හිතට බොහෝ දුර ගමන් යන්න පුළුවන්. අප කවර ස්ථානයක සිටියද සිතින් තවත් ස්ථානයකට යා හැකි, තවත් ස්ථානයකට යන්න පුළුවන්. එසේම සිත තනිවම ගමන් කරයි. හිත ගමන් කරන්නේ තනියෙන්. තවත් කෙනෙක්ගේ හිතක්, තවත් කිසිවෙකුට සිත සමග එක්ව ගමන් කළ නොහැකි. මගෙත් මගේ යාළුවගෙත් කියන දෙන්නගේම හිතවලට එකවර ගමන් කරන්න බැහැ. මගේ යාළුවගේ හිත ගමන් කරන්නේ වෙනත් දිහාවකට, මගේ හිත ගමන් කරන්නේ වෙනත් දිහාවකට. එහෙනම් හිත දෙකකට එකවර එක තැනකට ගමන් කරන්න බැහැ. ඒක වෙනස් වෙනවා. සිත ශරීරයේ නැමැති ගුහාවෙහි වාසය කරයි. ශරීරය කියන ගුහාව ඇතුලේ තමයි හිත තියෙන්නේ. හිත තියෙන්නේ කොහෙද කියලා කියන්න බැහැ. හැබැයි මේ ශරීර කූඩු ඇතුලේ කොහේ හෝ තැනක හිතක් තියෙනවා. හිත තියෙනවා. සිතට ගමන් කිරීමට ශරීරයේ ආධාරය අවශ්‍ය නොවේ. හිතට ගමන් කරන්න ශරීරයේ ආධාරය අවශ්‍ය නැහැ. රැඳිලා තියෙන්න අවශ්‍යයි. හැබැයි මේ හිතට පුළුවන් තනියම ඕනෑම තැනක ගමන් කරන්න. හිතට ගමන් කිරීමට ශරීරයේ ආධාරය අවශ්‍ය නැහැ. හිතට රැඳිලා ඉන්නට නම් ශරීරය අවශ්‍ය වෙනවා. නමුත් යහපත් සහ අයහපත් ඕනෑම කටයුත්තක් සඳහා පුද්ගලයා මෙහෙවන සිත දමනය කර ගැනීමෙන් මාරයාගේ ග්‍රහණයෙන් එනම් සසර දුකින් මිදිය හැකි බැව් බුදුරජාණන් වහන්සේ වදාළසේක. යහපත් සහ අයහපත් ඕනෑම කටයුත්තක් සඳහා පුද්ගලයා මෙහෙවන සිත යහපත් කටයුතු අයහපත් කටයුතු කියන අංශ දෙකම කරන්න පුද්ගලයාව මෙහෙයවන්නේ මේ කියන සිත. දමනය කරගත්තට පස්සේ මාරයාගේ ග්‍රහණේ එනම් සසර දුකින් මිදිය හැකි බැව් බුදුරජාණන් වහන්සේ වදාරනවා. මොක්කන්ති මාරබන්ධනා. මාරයාගේ බැම්මෙන්
ලිහන් ලිහෙන්නට මිදෙන්නට පුළුවන්කම තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. බෞද්ධ අපගේ පරම අපේක්ෂාව නිර්වාණ අවබෝධයයි. බෞද්ධ අපගේ පරම අපේක්ෂාව නිර්වාණ අවබෝධයයි. බෞද්ධයන් විදිහට අපි ප්‍රාර්ථනා කරන්නේ නිවන් අවබෝධ කරගන්න. ඒ සඳහා ගමන් කළ යුතු සික්ෂණ මාර්ගයක් බුදුදහමේ දක්වා තිබේ. සික්ෂණ මාර්ගයක්, ශික්ෂා මාර්ගයක්, ත්‍රිශික්ෂා මාර්ගය කියලා ත්‍රිශික්ෂාව කියලේ මාර්ගය හඳුන්වනවා. සීලය එනම් පන්සිල් අටසිල් ආදිය මගින් කායික සහ වාචසික සංවරය ඇතිවීම තුළින් තාවකාලිකව කෙලෙස් යටපත් වෙයි. සීලය තුළින් කෙලෙස් තාවකාලිකව අපි යටපත් කරනවා. මේ සීලය යටතට පන්සිල් අටසිල් ඇතුළත් වෙනවා. පන්සිල් ඇතුළත් වෙන්න පුළුවන්, අටසිල් ඇතුළත් වෙන්න පුළුවන්, පැවිදි දස සීලය ඇතුළත් වෙන්නට පුළුවන්. මේ විදිහට මේ සිල් වලින් කායික සහ වාචසික, කාය වාචානං සමුදානං සීලං, කය වචනේ දෙකේ සංවරය ඇති කරගන්නවා. කයින් සිද්ධ වෙන ප්‍රාණඝාතය, අදත්තාදානේ, කාම මිත්‍යාචාරය කියන අකුසල වලින් දුරු වෙලා, වචනයෙන් සිද්ධ වෙන බොරු, කේලම්, හිස් වචන, පරුස වචන කියන අකුසලයන්ගෙන් දුරු වෙලා කටයුතු කරනවා. එතකොට තාවකාලිකව සිද්ධ වෙන අකුසල් යටපත් කිරීම තමයි සීලය තුළින් අපේක්ෂා කරන්නේ. සීලයට පන්සිල් අටසිල් ඇතුළත් වෙනවා. කය වචනේ දෙක සංවර කර ගැනීම තමයි, කය වචනේ දෙක තාවකාලිකව සංවර කර ගැනීම තමයි සීලය තුළින් සිදු කරන්නේ. එහෙත් සිත එකඟ කර ගැනීමටත් සිත දියුණු කිරීමටත් භාවනාව වැඩිය යුතුය. හිත එකඟ කරගන්නටත් හිත දියුණු කරගන්නටත් භාවනාව කරන්න ඕන. මුලින් අපි කිව්වා සීලය තුළින් අටසිල් පන්සිල් ආදී සිල් පද තුළින් අපි තාවකාලික වූ සංවරයක් ඇති කරගන්නවා. නිර්වාණ අවබෝධය සඳහා පළවෙනි අංගෙ විදිහට සීලය සම්පූර්ණ කරනවා. එතනදී කායික වාචසික සංවරයක් තාවකාලිකව ඇති කර ගැනීම විතරයි සිද්ධ වෙන්නේ. ඉන් එහාට නිවන් අවබෝධ කර ගැනීමේදී සිත එකඟ කර ගැනීමටත් සිත දියුණු කිරීමටත් භාවනාව වඩන්න ඕන. භාවනාව මගින් සිත එකඟ කර ගැනීමෙන් හෙවත් සමාධිය උපදවා ගැනීමෙන් විවිධ අරමුණු කරන කොටගෙන විසිරී ඇති සිත එක අරමුණක රඳවා ගත හැකිය. භාවනාව මගින් මොකද කරන්නේ? සිත එකඟ කර ගැනීම හෙවත් සමාධිය උපදවා ගැනීමෙන් විවිධ අරමුණු කරන කොටගෙන විසිරලා තියෙන අපේ හිත එක අරමුණක රඳවා ගන්න පුළුවන්. භාවනාව මගින් සිත එකඟ කරගන්නවා, සමාධිගත කරනවා, විවිධ අරමුණු කරන කොටගෙන විවිධ අරමුණු නිසා විසිරිලා තියෙන, එහාට මෙහාට ගිහිල්ලා තියෙන අපේ හිත එකම අරමුණක රඳවා ගන්න පුළුවන් භාවනාව තුළින්. සමාධිගත සිත පදනම් කරගෙන නිවන් සදා ගැනීමට ප්‍රඥාව ලබා ගත යුතුය. එහෙනම් ඒ විදිහට සමාධිගත කරගන්න හිත පදනම් කරගෙන නිවන් සාදා ගැනීමට ප්‍රඥාව ඇති කරගත යුතුයි. සීලය පළවෙනි එක, තාවකාලිකව කායික වාචික සංවරය ඇති කර ගැනීම, මානසික සංවරය ඇති කරගන්නවා සමාධිය තුළින්. ඊළඟට ඒ සමාධිය ඇති කරගත්ත හිත තුළ ලෝක යථාර්ථය අවබෝධ කරගන්නට අවශ්‍ය ප්‍රඥාව පහළ කරගන්නවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී වශයෙන් ලෝකේ දිහා බලන්න අවශ්‍ය කරන දැනුම ඇති කර ගැනීම තමයි ප්‍රඥාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් නිවන් අවබෝධ කර ගැනීම බෞද්ධයාගේ ප්‍රධාන අරමුණ නම් පළවෙනි අංගයේ සීලය, දෙවෙනි එක සමාධිය, තුන්වෙනි එක ප්‍රඥාව පහළ කර ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ දිවා රෑ දෙකෙහිම භාවනාවට යොමු කළ සිත් ඇති බුදුසවෝ නිරතුරු ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරති යනුවෙනි. සුප්ප බුද්ධම් පබුජ්ජන්ති සදාගෝතම ශාවකා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිවා රෑ දෙකෙහිම භාවනාවට යොමු කළ සිත් ඇති බුද්ධ ශ්‍රාවකයෝ නිරතුරුවම ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරනවා කියලා. දවල් කාලයේ සහ රෑ කාලයේ භාවනාවට යොමු කරපු හිතක් තියෙන බුද්ධ ශ්‍රාවකයෝ, බුද්ධ ශ්‍රාවකීන් වහන්සේලා නිතරම ප්‍රබුද්ධ ජීවිතයක් කියලා කිව්වම හොඳ ප්‍රබෝධමත් ජීවිතයක් ගත කරනවා.
ඉගෙන ගන්න දරුවන් හැටියට ඔබත් ඒ විදිහේ ප්‍රබෝධමත් ජීවිතයක් ගත කළ යුතුයි අධ්‍යාපනය සාර්ථක කරගන්නට. එහෙම ප්‍රබෝධමත් ජීවිතයක් ගත කරන්න හේතු වෙන කාරණයක් තමයි භාවනාව. දිවාරය දෙකෙහිම භාවනාවට යොමු කරපු හිත් ඇති බුද්ධ ශ්‍රාවකයෝ තමයි ප්‍රබුද්ධ ජීවිතයක් ප්‍රබෝධමත් ජීවිතයක් ගත කරන්නේ. බුද්ධිය අවදි කරගත් ජීවිතයක් නිතරම බුද්ධි ගෝචර දේවල් හිතන බුද්ධි ගෝචර දේවල් හිතලා කටයුතු කරන ස්වභාවයක් අරගන්නේ. එහෙනම් දරුවන් වෙන ඔබත් අනිවාර්යයෙන්ම විෂය ධාරාවන් රාශියක් එක ගණදෙනු කරන්න තියෙනවා. ඒ විෂය ධාරාවන් තුළ උගන්වන විෂය කරුණු ධාරණය කරගන්නට, මතක තබා ගන්නට, තේරුම් අරගන්නට කටයුතු කරන්නට තියෙනවා. එහෙනම් ඒ හැම එකක්ම සාර්ථක කරගන්න ප්‍රබුද්ධ මනසක් පළවෙනියට ඇති කරගන්න ඕනේ. ඒ ප්‍රබුද්ධ මනස ඇති කර ගැනීම සඳහා ඔබට කරන්නට තියෙන හොඳම දේ තමයි මානසික අභ්‍යාසය, භාවනා කිරීම. ප්‍රබුද්ධ ජීවිතය යනු අලසකමින්, උදාසීනකමින් හා අසහනයෙන් තොර ජීවිතයකි. ප්‍රබුද්ධ ජීවිතයක් කියලා අපි කිව්වා. ප්‍රබුද්ධ ජීවිතයක් කියලා කියන්නේ මෙතනදී කියනවා අලසකමින්, උදාසීනකමින් සහ අසහනයෙන් තොර ජීවිතයක් ගත කිරීම. සමහර කායික රෝග වැළඳුනත් ඒවා ඉවසා දරාගෙන ප්‍රබෝධවත් භාවය රැකගත හැකි නමුදු මානසිකව රෝගී වූ විට එය රැක ගැනීම අපහසුය. සමහර විට රෝග ඇතිවෙනවා. රෝග ඇතිවෙච්ච අයත් ප්‍රබුද්ධ මනසකින්, ප්‍රබෝධවත් භාවයකින් කටයුතු කරනවා. හැබැයි මානසික රෝගී තත්ත්වයක් ඇති වුණොත්, මනස ලෙඩ වුණොත්, මනස අලසකමින්, උදාසීනකමින් යුක්ත වුණොත් ප්‍රබෝධවත්ව වැඩ කරන්න බැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම මොකද කරන්නට ඕන? මානසික නිරෝගීතාවය, මානසික ප්‍රබෝධය ඇති කරගන්නට ඕන. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වැනි කෙලෙස් ඇතිවිටද සිත දුබල වෙයි. ඊර්ෂ්‍යාව තියෙනවා නම් අනිත් අයගේ දියුණු, අනිත් අයගේ ධනධාන්‍ය, ඒ වගේම අනිත් අය හොඳට ඉගෙන ගන්නව දැක්කම තමන්ට යම්කිසි නුරුස්සන ගතියක් තියෙනවා. අන්න ඒක තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. වෛරය, වෛර කිරීම, ක්‍රෝධය, පළිගැනීම, ක්‍රෝධය, වෛරය කියන මේ අකුසල ධර්ම නිසා හිත දුර්වල වෙනවා. ඊර්ෂ්‍යාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ශිෂ්‍යයන්ගේ ජීවිතය දුර්වල වෙනවා. තමන්ගේ අධ්‍යාපන මට්ටම දවසින් දවස පහළ බහිනවා. ඊර්ෂ්‍යාව කියන අකුසල ධර්මය දරුවෙක්ට ඇති වුණොත් ඒ තුළින් දරුවා දන්නෙත් නැහැ මගේ පිරිහීම මගේ ඊර්ෂ්‍යාව නිසාම සිද්ධ වෙනව නේද කියන එක තේරෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි ඊර්ෂ්‍යාව කියන අකුසලය දරුවන්ගේ ජීවිත කඩා කප්පල් වෙන්නට, දරුවන්ගේ ජීවිතය අධ්‍යාපන ගමන් මගේ පහළ බහින්නට හේතුවක් වෙලා තියෙනවා. වෛර කිරීම, ක්‍රෝධ කිරීම පාසල් අතර, පාසල් දරුවන් අතර ඇති වෙලා තියෙන තත්ත්වයන්. ඒ සිත ප්‍රයෝජනවත් වැඩක යෙදවිය නොහැකිය. ප්‍රයෝජනවත් වැඩක යොදවන්න බැහැ. දුබල සිත තාවකාලිකව යටපත් කර ගැනීමට, සිත පිරිසිදු කර ගැනීමට හා සිත දියුණු කිරීමට භාවනාව උපකාරී වේ. දුර්වල සිත තාවකාලිකව යටපත් කර ගන්නට, දුබල සිත තාවකාලිකව යටපත් කර ගන්න භාවනාව වැදගත්. දුර්වල හිත දුර්වල වෙලා නම් තාවකාලිකව හෝ තමන්ගේ හිත යටපත් කරගෙන ප්‍රබෝධවත් හිතක් ඇති කරගන්න පුළුවන්. දුකක්, කනගාටුවක් ඇති වෙලා තියෙන වෙලාවක අපි ඒ ගැන හිතලා හිත ඒ පසුබෑම යටපත් කරලා වෙනත් සිතවිල්ලක් අනුව කටයුතු කරනවා. සිත පිරිසිදු කර ගැනීමට හා සිත පිරිසිදු කරගන්නට භාවනාව වැදගත්. සිත දියුණු කිරීමට භාවනාව උපකාරී වෙනවා. හිත දියුණු කරගන්නටත්, හිත පිරිසිදු කරගන්නටත් හේතු වෙන්නේ මොකක්ද? භාවනාවයි. ඊළඟට බුදු දහමෙහි භාවනාව නමින් හැඳින්වෙන්නේ කුසල කර්ම දියුණු කරන මානසික අභ්‍යාසයයි. බුදු දහමෙහි භාවනාව නමින් හැඳින්වෙන්නේ කුසල ධර්ම දියුණු කරන මානසික අභ්‍යාසයයි. භාවනාව කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්නට ඕන. භාවනාව කියන එක කෙටියෙන් මතක තියාගන්න, කුසල ධර්ම දියුණු කරන මානසික අභ්‍යාසය. කුසල් දහම් දියුණු කරන මානසික, මනසින් කරන, මනසට කරන අභ්‍යාසයක්, මනසට කරන ව්‍යායාමයක් තමයි භාවනාව කියලා කියන්නේ. කුසල් යන්නේ පළමු අදහස නිරෝගී යන්නයි, දෙවන අදහස නිවැරදි යන්නයි, තෙවන අදහස දක්ෂ යන්නයි. කුසල් කියන එකේ කුසල ධර්ම දියුණු කරන මානසික අභ්‍යාසය කියලානේ අපි කතා කළේ. භාවනාව කියන්නේ කුසල් දහම් දියුණු කරන මානසික අභ්‍යාසය. එහෙනම් කුසල් කියන්නේ මොනවද කියලත්
අදහස් තුරක් මෙතන කියලා දීලා තියෙනවා. හොඳට බලන්න. කුසල් යන්නේ පළවෙනි අදහස තමයි නිරෝගී කියන එක. දෙවෙනි අදහස තමයි නිවැරදි කියන එක. තුන්වෙනි අදහස දක්ෂ කියන එක. නිරෝගී, නිවැරදි, දක්ෂ කියන අදහස කුසල් කියන එකේ තේරුම් තුන. නිරෝගී, නිවැරදි, දක්ෂ. නිරෝගී, නිවැරදි, දක්ෂ කියන අදහස. භාවනාව කියලා කියන්නේ කුසල් ධර්ම දියුණු කරන මානසික අභ්‍යාසය, මානසික ව්‍යායාමය. ඒ අනුව මානසික නිරෝගීතාව, මානසික නිවැරදි බව, මානසික දක්ෂතාව දියුණු කරන විධිමත් ක්‍රියාපිළිවෙල භාවනාවයි. නැවතත් බලන්න, භාවනාව කියන එක ඉස්සෙල්ලා අපි කතා කළේ කුසල් ධර්ම දියුණු කරන මානසික අභ්‍යාසය කියලා. එහෙනම් කුසල් දහම් කියන එක අර්ථකථනය කරගන්නවා අපි. නිරෝගී භාවය, නිවැරදි භාවය සහ දක්ෂ භාවය කියන එක. එතකොට ඊළඟට අපිට නිර්වචනයක් දෙනවා භාවනාව ගැන. මානසික නිරෝගීතාව, මානසික නිවැරදි බව, මානසික දක්ෂතාව දියුණු කරන විධිමත් ක්‍රියාපිළිවෙල භාවනාවයි. මානසිකව නිරෝගීතාවය ඇති කරන ලෝභ, දේශ, මෝහ, ඊර්ෂ්‍යාව, මානය, ක්‍රෝධය, පලිගැනීම, මේ කියන හැම එකක්ම අපේ හිතේ තියෙන රෝග, ඒ හැම එකක්ම දුරු කරලා මානසික නිවැරදි බව, මනස තුලින් නිවැරදි බවක් ඇති කරනවා. මානසික දක්ෂතාවයක් ඇති කරනවා. මනසින් දක්ෂතාවයක් ඇති කරනවා. මනස උදාසීන වුණාම, කම්මැලි වුණාම, මනස තුලින් අපිට ගන්නට තියෙන වැඩ ගන්නට බෑ. කිසිම දෙයක් කරන්නට බෑ. මනස දක්ෂ වුණේ නැත්තම්. අනිවාර්යයෙන්ම දක්ෂ සිස්සෙක් කියලා කියන්නේ මනස දක්ෂ කෙනෙක්. නිවැරදි, මානසික නිවැරදි බව අවබෝධ කරගත්ත කෙනෙක්. මානසික නිරෝගීතාවය තියෙන කෙනෙක්. එහෙනම් මානසික නිරෝගීතාවය, මානසික නිවැරදි බව, මානසික දක්ෂතාවය දියුණු කරන විධිමත් ක්‍රියාපිළිවෙලට භාවනාව කියලා කියනවා. ඒ විදිහට නිවැරදිව අපි පිළිතුරු දිය යුතුයි විභාගවලදී. අනිවාර්යයෙන්ම භාවනාව කියන්නේ මොකක්ද කියලා ඔබ අවබෝධ කරගන්න එකත් වැදගත්. විභාගවලදී නිවැරදිව පිළිතුරු සැපීමත් ගොඩක් වැදගත්. මානසික නිරෝගීතාව, මානසික නිවැරදි බව, මානසික දක්ෂතාවය දියුණු කරන විධිමත් ක්‍රියාපිළිවෙල භාවනාව විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට කෙලෙස් නිසා සිත රෝගී වෙයි. කෙලෙස් නිසා තමයි අපේ හිත රෝගී වෙන්නේ. මට ද්වේෂයක් තියෙනවා, මට තරහක් තියෙනවා නම්, මගේ යාළුවෙක් එක්ක මට මොකක් හරි ප්‍රශ්නයක්, ගැටලුවක් තියෙනවා නම්, ඒ මගේ සිතේ තියෙන රෝගී භාවයක් නිසා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන රෝගී තත්ත්වයන් නිසා. ඒවා රෝගී ලක්ෂණ විදිහට තමයි අපිට කතා කරන්නට තියෙන්නේ. රෝගී සිතෙහි යහපත් සිතුවිලි ඉපදීම හෝ රඳවා තබා ගැනීම අපහසුයි. රෝගී හිතක වෛරයක් තියෙන, වෛරය කියන රෝගයේ තියෙන හිතක යහපත් සිතුවිලි පවත්වා ගන්න බැහැ. සිතුවිලි ඇති වෙන්නේත් නැහැ. එවැනි සිතකින් යම් දෙයක ඇත්ත ඇති සැටියෙන් දැකිය නොහැකි. ඒ වගේ හිතකින් ඇත්ත ඇති සැටියෙන් දකින්න බැහැ. නියම තත්ත්වය දකින්න බැහැ. එහෙනම් ඒ රෝගී තත්ත්වයෙන් අපේ හිත මුදා ගන්නට ඕන. ඊළඟට පාට ආදීන් විකෘති වූ ජලයට එබී බැලූ විට අපගේ ප්‍රතිබිම්බය පැහැදිලිව නොපෙනෙන්නාක් මෙනි. මේ ඔබට පේනව ඇති, මෙතන අපිරිසිදු ජලය තියෙන්නේ. මේ අපිරිසිදු ජලයේ අපේ ප්‍රතිබිම්බය හොඳට බලාගන්නට බැහැ, පේන්නේ නැහැ. මේ හොඳටම මඩ වෙලා තියෙන්නේ. එනිසා අපේ ප්‍රතිබිම්බය, අපේ ඡායාව මේ වතුර ස්වල්පය තුළ දකින්න නැහැ. මේ වගේ අපිරිසිදු වුණාට පස්සේ. ඉතින් ඊළඟට අපිට බලන්නට පුළුවන් පිරිසිදු වතුර භාජනයක කොයි විදිහට තියෙන්නේ කියලා. අපි බලමු. ඔබට පේනවා ඇති පිරිසිදු වතුර භාජනයක මාළු ටැංකියක මාළුවෝ ඉන්න විදිහ සහ ඒ මාළුවෝ සියලු දෙනාම ඒ වතුර ඇතුලේ ඉතාමත් පැහැදිලිව පේනවා. අපි මුලින් දැකපු භාජනයේ තිබුණු ජලය ඒ විදිහට පිරිසිදු
නැහැ. මේ ජලය පිරිසිදු නිසා ඉතාමත් හොඳින් මාළුවන් පේනවා. ඉතින් පැහැදිලි ජලයෙන් අපගේ ප්‍රතිබිම්බය පමණක් නොව භාජනයේ තුළ පතුල පවා දැකිය හැකිය. භාජනය පතුල පේනවා. එහා පැත්ති තියෙන මේ ගල් වගේ හදල තියෙන මේ ලීකොටයක් දාලා තියෙනවා. ඒ ඔක්කොම අපිට පේනවා. මේ මාළුවන්ගේ පාට ඒ හැම දෙයක්ම ලස්සන්ට පේනවා. මේකෙ තියෙන අපිරිසිදු ජලයේ කිසිම දෙයක් පේන්නේ නැහැ. මේ වතුර වැටෙන තැන විතරයි අපිට පේනවා යට බලන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වතුර වැටුණට පස්සේ තමයි යටින් තියෙන සිමෙන්තිය අපිට පේන්න ගන්න. එහෙම නැත්නම් උඩින් පේන්නේ නැහැ. අර ඒ විදිහට. ඉතින් මෙතනත් ඒ වගේ පිරිසිදු ජලය ප්‍රතිබිම්බය අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එපරිද්දෙන්ම පැහැදිලි සිතින් ප්‍රබල ප්‍රඥාවෙන් ජීවිතය හා ලෝකයේ නියම තත්ත්වය දැකිය හැකිය. ඒ වගේම ප්‍රබල ප්‍රඥාවක් තියෙනවා නම් ජීවිතයේ සහ ලෝකයේ නියම තත්ත්වය දැක ගන්න පුළුවන්. ප්‍රඥාව ඇත්ත ඇති සැටියෙන් දකින එක. ඇත්ත දෙයක් යම් කිසි දෙයක් තියෙනවා නම් ඒකේ ඇත්ත තත්ත්වය දකින එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. හිතේ පැහැදිලිකම තියෙන්නට ඕන. අපගේ සිත්වල ගැටෙන අරමුණු නිසා විටක දොම්නසක් ඇතිවන අතර තවත් විටක අධික ඇල්මක් හටගනි. අපේ සිතිවිලි ගැටෙන අරමුණු නිසා විටක දොම්නසක් සිතිවිලි ගැටෙනවා. අපි කැමති නැති දේවල්, අපි අහන්න කැමති නැති දේවල්, අපි බලන්න කැමති නැති දේවල්, අපි ලබන්න කැමති නැති ස්පර්ශස, අපි අකමැති ගඳ සුවඳ, ඒ දේවල් අපිට ලැබෙනකොට අපි මොකද කරන්නේ? දොම්නසක් ඇති කරගන්නවා. ඒක ගැටෙනවා. දුකක් ඇති කරගන්නවා. කනගාටුවක් ඇති කරගන්නවා. තවත් විටක අධික ඇල්මක් හට ගන්නවා. අපි කැමති දේවල් ලැබුණම අපි මොකද කරන්නේ? ගොඩක් ඇලෙනවා. ඒක හොය හොය යනවා. ඒ පස්සේ යනවා. ගුරුවරුන්ගෙන් දඬුවම් ලැබුණත්, දෙමව්පියන්ගෙන් දෝෂාරෝපණ ලැබුණත්, වැඩිහිටියන්ගෙන් දෝෂාරෝපණ අහන්න ලැබුණත්, මොනවා වුණත් අපි ඒ පිටිපස්සේ ගමන් කරනවා. මේ විදිහට අපිට පුළුවන් භාවනානුයෝගීව අපේ හිත ගැන හිතන්නට, අපේ හිත ගැන මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙම මෙනෙහි කරාට පස්සේ අපේ හිතින් ලෝකේ දිහා බලන්න පුළුවන්, අපේ හිතින් ලෝකේ දකින්න පුළුවන්. එහෙම ලෝකේ දකිනකොට තමයි අපේ හිත සැහැල්ලු වෙන්නේ, අපේ හිතේ ක්‍රියාත්මක වෙන අකුසල ධර්ම සියල්ලක්ම දුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. සිත කිලිටි කරන කෙලෙස් දුර්වල වී නුවණ වැඩෙන විට සැබෑ තත්ත්වය පැහැදිලි වෙනවා. ඇලීම් මෙන්ම ගැටීම්ද පාලනය වෙනවා. ඇලීම් ගැටීම් කියන ඒවා පාලනය කරගන්න පුළුවන්. එවිට සිතේ සහනය මෙන්ම ප්‍රබෝධයද ඇති කර ගැනීමට හැකි වේ. ඒ සඳහා සිතත් ප්‍රඥාවත් දියුණු වී යුතුයි. එය කළ හැකිවන්නේ භාවනාවෙනි. ඒක කරන්න පුළුවන් වෙන්නේ භාවනා කරලා. භාවනා කළොත් තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ හිතේ කිලිටි කරන දුර්වල වී තියෙන තත්ත්වයෙන් අයින් කරලා සැබෑ තත්ත්වය තේරුම් ගන්න. ඇලීම් ගැටීම් පාලනය කරගන්න. සිතේ සහනය වගේම ප්‍රබෝධය ඇති කරගන්න. ඒ සඳහා සිතත් ප්‍රඥාවත් දියුණු කරගන්න කරන්නට තියෙන හොඳම දේ තමයි භාවනාව. කරන්නට තියෙන හොඳම දේ තමයි භාවනාව. අපි ඊළඟ කොටසේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා භාවනාව සම්බන්ධ. භාවනාව සම්බන්ධව ඊළඟ කොටසේදී තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ඔබට පුළුවන් ඊළඟ කොටසේදීත් අපි පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව මේ විදිහට ඔබට පුළුවන් subscribe කරන්න. මේ විදිහේ ලාංඡනයක් තියෙන වීඩියෝ එකේ යටින් ඊට පස්සේ ඔබට පුළුවන් මේ විදිහට subscribe කරන්නට මේ bell icon එකත් එබුවොත් ඔබට ඔබේ දුරකථනයටම කෙටි පණිවිඩයකින් අපි upload කරන පාඩම් දැනුම් දෙනු ලබනවා. ඉතින් ඒ නිසා ඒ කෙරෙහි අවධානය යොමු කරමින් අපි ඊළඟ පාඩම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා සමත භාවනාව පිළිබඳව. 10 ශ්‍රේණියේදීත් සමත භාවනාව ගැන සාකච්ඡා කළා. 11 ශ්‍රේණියේ පොතේදීත් සමත භාවනාව ගැන විස්තරයක් තියෙනවා. 10 ශ්‍රේණියේදී ඉගෙනගත්ත කරුණු වලට වඩා කරුණු රාශියක්
ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා මේ කොටසේදී. එහෙමනම් මේ කොටසෙන් හමු වීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.